හිතලඟ හිනහුණා ටෙලිනාට්‍ය මෙතෙක්කල් සිදුවන දේවල් මම කෙටියෙන් තමයි අද ඔයාලට කියන්නේ. වලදෙමු අතීතයක් එක්ක තමයි මේ කතාව ගොඩ නැගෙන්නේ. එකම තාත්තගේ දරුව දෙන්නෙක් දැන් දෙපැත්තකට වෙලා ජීවත් වෙනවා. ඒ කියන්නේ දේවක ඉස්සර ආදරය කරපු ගමේ කෙල්ල චේතනා සහ නගරේ පොහොසත් කම්පැනි එකක අයිතිකාරයෙක් වන මිනෝලියන දෙදෙනම ඔහුගේ පෙම්වතියන් වෙලා හිටියා. මිනෝලි හට ඉන්නේ පොඩි කාලේ ඉඳන්ම රැක බලාගත් නැනෝ අම්මා විතරයි. දේවකට විවාහ කරගන්න සිදුවෙන්නේ මිනෝලිව. මිනෝලි සහ චේතනා දෙදෙනාටම එකම දවසේ තමයි පිරිමි ළමුන් දෙදෙනෙක් උපදින්නේ. එහිදී මිනෝලිගේ දරුවා නැති වෙනවා. චේතනාගේ දරුවා ජීවතුන් අතර උනත් එම කොටස්වලදී අපට පෙන්නනවා චේතනා මිය යනවා වගේ. ඔන්න ඊට පස්සේ දේවක සහ නැනෝ අම්මා විල්බට් එක්ක එකතු වෙලා දරුවන් දෙදෙනව මාරු කරනවා. එතනින් පසුව දේවක සහ නැනෝ අම්මා මිය ගියා කියලා අපට පෙන්නපු චේතනාට සිදු කළේ මොකක්ද කියලා අදටත් අප මේ කතාවේ අපට පෙන්වන්නේ නැහැ. නමුත් විල්බට් මේ හැම දෙයක්ම දන්නවා. දේවක චේතනාගේ දරුවා රැගෙන ගිය පසු සිහිනට නැවතත් පණ එනවා. මිය ගියා කියලා අපට පෙන්නපු චේතනාව වාහනයකට දාලා වෙනත් මිනිසෙක් රැගෙන යනවා. නමුත් ඇයට කිසිවක් මතක නැහැ. විල්බට් මිනෝලිගේ දරුවා හදාගන්නවා. මිනෝලි තමන්ගේ දරුවා කියලා හිතාගෙන චේතනාගේ දරුවා ගොඩක් ආදරෙන් හදාවඩා ගන්නවා. මිනෝලිගේ දරුවා සිහිනත් චේතනාගේ දරුවා විශාලුත් මාරු වෙලා තමයි හැදී වැඩෙන්නේ. එම නිසා සිහිනට අයිති තැන විශාලට තමයි දැන් අයිති වෙලා තියෙන්නේ. සිහින විල්බට් සමග දුක්බර ජීවිතයක් ගත කරනවා. ඔහු විල්බට්ට තමයි තාත්තා කියලා කියන්නේ. මේ අතර කාලයක් ගත වෙද්දී චේතනා වෙන නමකින් දේවක සොයන් එනවා. විල්බට් සිහිනවත් තමන්ගේ අම්මගේ කම්පැනියටම දේවකගේ මාර්ගයෙන් ජොබ් එකකට යවනවා. සිහින සහ විශාල් එකම ගැහණු ළමයෙකුට ආදරය කරනවා. ඒ තමයි කිරුලි. කිරුලිගේ අම්මා තාත්තා විශාල්ට ගොඩක් කැමතියි. ඒ කිරුලි ආදරය කරන්නේ දුප්පත් සිහිනට. ඇත්තටම මේ සිහින දුප්පත් කෙනෙක් නෙමෙයි. ඒ දැනට එයා ජීවත් වෙන්නේ විල්බට් එක්ක. ඒ නිසා හැමෝම හිතන්නේ එයා ගොඩක් දුප්පත් කෙනෙක් කියලා. මිනෝලිගේ හැම දීපලකම හරිම අයිතිකාරයා තමයි සිහින. ඉතින් මේ කතාවේ ඉදිරියේදී මිනෝලි සහ චේතනා, දේවක, නැනෝ අම්මා, විල්බට්, සිහින, විශාල් මේ හැමෝම එක පවුලක් විදියට එකතු වෙනවා වෙන්න පුළුවන්. කිරුලි සහ සිහිනගේ විවාහය සමගින් කතාව අවසන් වෙනවා අපිට බලාගන්න පුළුවන් වෙයි. සිහිනට එයාගේ ආදරණීය මවද හමු වෙනවා. ඉතින් ඔයාලට මේ ගැන හිතන දේ සිතුවිලි සෙයාට කමෙන්ට් එකකින් කියන්න. ඔයා තාමත් සිතුවිලි සෙයාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.